මස් වගේ රසට පොලොස් කරියක් හදන විදිහ තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ඔයාලා හැමෝම අදත් ගොඩාක් ආදරෙන් MS kitchen එකට පිළිගන්නවා. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. කොහොමද හදාගන්නේ කියලා බලන්න subscribe කරලා නැත්නම් subscribe කරලා වීඩියෝ එක බලන්න එකතු වෙන්න. ඕන කරන දේවල් සේරම දාලා තියෙනවා. පොලස් ගෙඩියක් අරගෙන කොටු හැඩයට කපලා හොඳින් සෝදගෙන තියාගන්න. එයාලත් මේ වගේ පොලස් ගෙඩිය කෑලිවලට කපාගෙන හොඳින් සෝදලා අරගන්න. මේ දේවල් ටික ලෑස්ති කරගෙන තියාගන්න. කොටාගත් ඉගුරු සුදු ලුණු, කරදමුංගු, කරාබු නැටි, කුරුදු කොළ, රම්ප කොළ, අමු මිරිස්, කරපිංච, රතු ලුණු, ගොරකා. මිරිස් කුඩු ටික බැදගෙන තමයි අරගන්නේ. එහෙනම් ඔයාලත් මේ වගේ මිරිස් ටික බැදගන්න. දැන් මිරිස් ටික බැදලා තියෙනවා. මේ වෙලාවේදී ලිපෙන් ඉවතට අරගන්න. බැදපු මිරිස් කුඩු තේ හැදි 4ක් පොලොස් එකට මේ වගේ එකතු කරගන්න. උලුහල් ටිකක් එකතු කරගන්න. අමු 3/5 කුඩු තේ හැඳක්, කහ කුඩු තේ හැඳි භාගයක්, ගම් මිරිස් කුඩු තේ හැඳක්, ඔයාලගේ රස අනුව ලුණු කුඩු තේ හැඳක් එකතු කරගෙන කුරුදු පොතු කුඩු ටිකකුත් එකතු කරගන්න. උම්බලකඩ පවුඩර් ටිකකුත් දාලා මේ සේරම ටික හොඳට කලවම් කරගන්න. කලවන් කරගත්ත පොලොස් කෑලි ටික උඩට මේ වගේ කුරුදු කොළයි ගොරකා කෑලි දෙකයි එකතු කරලා තියාගන්න. දැන් පොලොස් කරි උයන්න පටන් ගමු. ලිපේ තියාගන්න භාජනයක් අරගෙන පොල් තෙල් මේස් හැදි දෙකක් විතර එකතු කරගන්න. කොටාගත් ඉගුරු සුදු ලුණු, කරදමුංගු, කරාබු නැටි ටික මුලින්ම එකතු කරගන්න. අමු මිරිස්, කරපිංච, රතු ලුණු, රම්ප කොළ ටික සේරම එකතු කරගෙන තෙම්පරාදු කරගන්න. දැන් පොලොස් කෑලි ටික එකතු කරගන්න. පොලොස් කෑලි ටික තිබ්බ භාජනයට වතුර ටිකක් දාලා ඒ ටිකත් මන්ද එකතු කරගත්තා. පොල් කිරි වලින් දියකිරි අඩුකෝප දෙකක් මුලින්ම එකතු කරගන්න. දියකිරි අඩුකෝප දෙක එකතු කරගත්තට පස්සේ මේක වහලා තියාගන්න ඕනේ.
විනාඩි 20ක් වහලා තියාගන්න. පොලොස් වෙනකොට ගොඩක් වෙලාවක් වහලා තියාගන්න ඕනේ. එහෙනම් විනාඩි 20ක් මේ වගේ වහලා තියාගන්න. ආයේ පාරක් පොල් කිරි ඕන වෙනවා. මේ වෙලාවේදී මිටි කිරි අඩු කෝප්ප දෙකක් එකතු කරගන්න. ආයේ පාරක් වහලා තියා ගන්න ඕනේ. මේ වෙලාවේ විනාඩි 10ක් වහලා තියා ගත්තාම ඇති මේ තින විනාඩි 10ට පස්සේ බැඳපු තුන පහක උඩ තේ හැදි එක හමාරක් එකතු කරගන්න. ඒ ඇති ඊට පස්සේ මේ සේරම ටික හොඳින් කලවම් කරගන්න. දැන් පොලොස් කරේ වැඩ සම්පූර්ණයෙන්ම ඉවරයි. මේ විදිහට තමයි ගොඩාක් රසට පොලොස් කරයක් හදාගන්නේ. දැන් පුළුවන් ලිපෙන් යුත්තට අරගන්න. ඔයාලට පේනවා දැන් හොඳ පාටටත් ඇවිල්ලා තියෙනවා කියලා. ඔයාලත් මේ ගාන්ට එනකම් උයාගන්න. වීඩියෝ එකට ලයික් එකක් දෙන්න. ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ තව බලන්න අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම ගොඩාක් පරිස්සමෙන් ඉන්න.